හොඳ අපි අද තිරරචනය විෂය සඳහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තිර පිටපතක අන්තර්ගතය මොන වගේද කියන එක දැනගන්න. සාමාන්‍යයෙන් තිර පිටපතක එක පිටුවක් තුල අන්තර්ගත වෙන දේවල් සම්බන්ධයෙන් තමයි මේ සෙෂන් එකේදී අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔබ මේ දැන් දකින තිර පිටපත එක්තරා චිත්‍රපටයකට අයත් එකක්. මේ චිත්‍රපටියේ එක පිටුවක් අපි තෝරාගෙන ඒ පිටුවේ තිබෙන තිර පිටපතක අන්තර්ගත වන ප්‍රධානම මූලාංග මොනවද, ඒවා භාවිතා කරන්නේ මොකටද කියන කාරණා ටික අපි කතා කරගමු. ඔගලන්ට ආරම්භයක් විදිහට මේ ඔබ දකින තිරපිටපත නැත්තම් මේ මේ පිටුව තුළ ඔබට පේනවා යම් යම් ඉන්සර්ට්ස් නැත්තම් යම් යම් එකතු කිරීම් කරලා තියෙනවා ඩයලොග් බොක්සස් විදිහට. ඒ ඩයලොග් බොක්සස් වලින් පැහැදිලි කරන කාරණා ටික මම ඔබට වඩා සරලව පැහැදිලි කරන්නයි උත්සාහ කරන්නේ. හොඳයි, දැන් මේ ඔබ දකින්නේ තිරපිටපතේ ආරම්භයේම ඔබ උඩ දකිනවා මෙන්න මෙතන ෆේඩ් ඉන් කියලා. ඒක මෙතනත් තිරපිටපතෙත් ඔබ දකිනවා ෆේඩ් ඉන් කියලා ඔබට පේන්න තියෙනවා. The very first item on the first page should be these words. ඒ කියන්නේ මේ සෑම තිරපිටපතකම පළවෙනිම අංගය වෙන්නේ මේ ෆේඩ් ඉන් කියන එක කියලා තමයි ඔවුන් කියන්නේ. දැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් සිනමා පටයක් හරි ටෙලි නාට්‍යයක් හරි ආරම්භ වෙනකොට මේක ආරම්භ වෙන්නේ කළුවර නැත්තම් බ්ලැක් අවුට් එකක ඉඳලා. කළුවර රූපරාමුවකින් තමයි ආරම්භ වෙන්නේ. එතකොට කළු පැහැති රූපරාමුවෙන් රූපේ මතුවීම තමයි අපි මේ කියන්නේ ෆේඩ් ඉන් වෙනවා කියලා. මේක කැමරාවෙන් කරන්න පුළුවන් වුණාට මේක කරන්න අවශ්‍යතාවය කැමරාවට නැහැ. මේක කරන්නේ සංස්කරණයේදී. එතකොට සංස්කරණයේදී කරන්න ඕනේ වැඩක් ගැන තිර පිටපතේ ආරම්භයේ ඔබට දක්වලා තියෙනවා ෆේඩ් ඉන් කියලා. එතකොට මේ ෆේඩ් ඉන් කියලා දක්වලා තියෙන මේ තිර පිටපතේ කොටස ට යටින් ඊළඟට ඔබ දකිනවා සීන් හෙඩින් කියලා එකක්, නැත්නම් දර්ශනයේහි උද්ෘත පාඨය නැත්නම් දර්ශනයේ මාතෘකාව කියලා තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට මේක one line description of the location and time of day of a scene. දර්ශනයේ පැවැත්වෙන ස්ථානයත් වෙලාවත් දිනයත් සඳහන් වෙන තැනක් තමයි මේ පෙන්වන්නේ. මෙතන ඔබට මුලින්ම දකින්න හම්බෙනවා EXT කියලා. EXT කියන්නේ exterior. නැත්තම් බාහිර අවකාශයේ සිදුවෙන කාරණයක් කියන එක. අපි මුලදීම යොදනවා මේ ඊළඟට සිදුවෙන්න යන සිදුවීම අභ්‍යන්තර අවකාශයකද වෙන්නේ බාහිර අවකාශයකද වෙන්නේ කියන එක. මේ අභ්‍යන්තර කියලා කියන්නේ නිවාස ඇතුළත, කඩ ඇතුළත, සුපර් මාකට්ස් ඇතුළත, කිසියම් ගෘහයක් ඇතුළත සිද්ධ වෙන දේවල්. හැබැයි බාහිර කියන්නේ උද්‍යානවල, වෙරළවල් වල, පාරවල් වල වගේ දර්ශන ලබා ගන්නකොට මේක අපි කියනවා බාහිර කියලා. දැන් මේ සිදුවන්න નિયમિત දර්ශනය බාහිර අවකාශයේ නිර්මාණය වෙන එකක් බව තමයි මේ EXT කියන එක, නැත්නම් exterior කියන අදහස කෙටි කොට දැක්වීමෙන් ඔවුන් සඳහන් කරන්නේ. එතකොට දැන් මේක බාහිර වුණාට කොහෙද කියලා අපි location එක දෙනවා. මෙතන කියන්නේ writer's store නැත්නම් ලියන්නන්ගේ නැත්නම් ලේඛකයන්ගේ ගබඩාව. මෙතන ගබඩාව කියන්නේ ස්ටෝ කියන්නේ පොත් සාප්පුවක්. මේක බොහෝ විට ලේඛකයන් නිතර ගැවසෙන පොත් සාප්පුවක day කියලා තියෙනවා. day කියන්නේ දිවා කාලයේ සිදුවෙනවා කියන එක. day or night or evening or morning. එතකොට morning, daytime, evening and night. එතකොට උදෑසන, දිවා කාලය, සවස් කාලය හෝ රාත්‍රිය.
එතකොට මෙතනදී ඩේ කියලා කියන්නේ දිනය නෙමෙයි, මේ කියන්නේ දිවා කාලය තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් ඔන්න මේකේ පැහැදිලි වෙනවා දිවා කාලයේ ලේඛකයන් නිතර ගැවසෙන පොත්සාප්පුවක එලිමහනේ බැහැර ඒ පොත්සාප්පුව ඉදිරිපිට කොටසක තමයි එහෙමනම් මේ ක්‍රියාත්මක වෙන දර්ශනය, මේ පටිගත කරන්න નિયમિત දර්ශනය සැලසුම් කරන්න ඕනේ කියන එක. එතකොට මේක සෑම දර්ශනයක් ආරම්භයේදීම අනිවාර්යෙන් අපි මේකට එකතු කරන්න ඕනේ කාරණාවක්, බාහිර ද අභ්‍යන්තරද, ලොකේෂන් එක මොකක්ද සහ කාලය මොකක්ද කියන එක. එතකොට කාලය සහ අවකාශය පිළිබඳව තමයි මෙතන සටහන් වෙන්නේ. ඉන් පස්සේ ඔබ දකිනවා මේකේ ඊළඟ රෝ එක විදිහට In the heart of West Los Angeles, a boutique shop, large open sign glow like a beacon. එතකොට මෙතන විශාල කඩයක open කියන sign එක නැත්තම් open කියලා කියන අකුරු වගේක් දිලිසෙමින් තියෙනවා. ඒක තියෙන්නේ හරියටම West Los Angeles නගරයේ මැද තියෙන තැනක කියලා. එතකොට ඒක ඕපන් කියලා මේ රයිටර්ස් ස්ටෝ එකේ ඕපන් කියන මේ සයින් එක වෙන්න ඕනේ මේ තියෙන. එතන තියෙනවා බලන්න ඔයාලට action කියලා. The narrative description of the event of a scene. දැන් මේ සිදුවීමට નિયમિત දර්ශනයෙහි පවත්නා තත්වය පැහැදිලි කරනවා. එහි සිදුවන්නට નિયમિત ක්‍රියාවන් පැහැදිලි කරන්න පුළුවන් මෙතනදී. සමහර විට මෙතන නළුවෙක් හෝ නිලියක විසින් යම්කිසි ක්‍රියාවක යෙදෙමින් ඉන්නව වෙන්න පුළුවන්. සමහර විට මෙතනින් අපි හිතමු බරලෙක් කුණු බාල්දියක් පෙරලාගෙන පැනලා දුවන එකක් තියෙනවා කියලා. ඒකත් අපි ලියන්නේ මේ actions වල. ඊට පස්සේ කාර්යයක් පාරේ වේගෙන් ගමන් කරනවා කියලා. ඒක ලියන්නෙත් අපි මේ actions වල. ඒතකොට මෙතන මීට වඩා තව විස්තර ගොඩාක් තියෙන්න පුළුවන්. එතකොට මේ මෙතන යොදන්නේ අර අවකාශය තුළ සිදුවන ක්‍රියාවන් මොනවද, අපිට ඒක දකින්න පුළුවන් දේවල් මොනවද කියලා තමයි මෙතන කතා කරන්නේ. ක්‍රියාවන් මොනවද කියලා පෙන්වන එක. ඉන්පස්සේ ඔබ දකිනවා dissolve කියලා. dissolve කියන්නේ නැවතත් සංස්කරණය වෙන අවස්ථාවක්. සංස්කරණයක් කියන්නේ මේ රූප රාමුවෙන් පසුව ඊළඟ රූප රාමුවට මාරු වෙනකොට අපි එකතු කරන transition, එහෙම නැත්නම් ඒ රූප රාමු දෙකක් අතර ගලා යාම සකස් කරන්න අපි යොදා ගන්න සංස්කරණ උපක්‍රමය තමයි මේ dissolve. නැත්නම් මේක වෙන්නේ එක රූප රාමුවක් මැකී යන විට අනිත් රූප රාමුව සෙමින් මතු වෙන එක dissolve වෙනවා කියලා කියන්නේ. දිය වී ගොස් නැවත අනිත් එක මතු වීම. එතන මේකෙදි මේ transition කියන එකට ගොඩාක් transition වර්ග තියෙනවා. නමුත් transition භාවිතා කරන්නේ මේ රූප රාමු දෙක එකට එක ගලපා ගන්න පුළුවන් විදිහේ තත්වයකදී. ඒ කියන්නේ අර්ථය නිවැරදි ආකාරයට ජනනය කරන පරිදි තමයි මේක සකස් කරන්න ඕනේ. එතකොට ට්‍රාන්සිෂන් නැත්නම් ෆිල්ම් එඩිටින් ඉන්ස්ට්‍රක්ෂන් එකක් මෙතන දීලා තියෙනවා. චිත්‍රපටයේ සංස්කරණය සඳහා දෙන උපදේශක් මෙතන එකතු කරලා තියෙනවා. හැබැයි ඒක එකතු කරන්න පුළුවන් වෙන්නේ මේ රූප රාමුවට මේ දෙවෙනි රූප රාමුව ගලපා ගන්න අර්ථවත් ක්‍රමයක් තමයි මෙතන යොදා ගන්න ඕනේ. හැම එකටම dissolve අපි දාන්නේ සමහර මෙතන cut එකක් තිබුත් අපි ඒක ලියන්නේ cut කියලා. ඒක හැම තියෙන්න අරිනවා. එතකොට දැන් අපි දැක්කා රූප රාමු ආරම්භ වෙන විදිය, ඒකේ අවකාශය සහ කාලය සටහන් කරන විදිය, රූප රාමුව තුළ සිදුවෙන ක්‍රියාවල් සිදුවෙන විදිය කියන කාරණා තුනක්. ඊට අමතරව ඒ රූප රාමුව අවසානයේදී ඊළඟ රූප ඛණ්ඩයේ වෙත යොමු වෙනකොට ඔවුන් භාවිතා කරන තාක්ෂණික සංස්කරණ උපක්‍රමයක්. ඉන් පස්සේ අපි පහළට ආපම ඔබ නැවතත් දකින්නවා ඉන්ටීරියර් රයිටර්ස් ස්ටෝ සේල්ස් ෆ්ලෝ ඩේ. දැන් ඔන්න රයිටර්ස් ස්ටෝ එකෙත් සේල්ස් ෆ්ලෝ එක තමයි දැන් පෙන්වන්නේ. තව චුට්ටක් විස්තර කරගෙන තියෙනවා ඉන්ටීරියර්. අපි කලින් දැක්කේ එළියේ, දැන් ඉන්නේ ඇතුලේ. එතකොට දවල් කාලෙම තමයි එහෙනම් එකම කාලය තුල සිදුවෙන කාරණාව. මෙතන තියෙනවා රයිටර්ස් බරෝ රයිටර් බරෝස් ද මෙනි ස්ක්‍රිප්ට්ස් ඉන් ද ස්ක්‍රීන් ප්ලේ සෙක්ෂන්. ඒතර ස්ක්‍රීන් ප්ලේ සෙක්ෂන් එකට ගිහිල්ලා රයිටර්ස්ලා නැත්තම් ලියන අය යම් යම් දේවල් අතට ලබා ගන්නවා කියලා කියනවා. characters first appearance. මෙන්න මෙතනදී චරිතයක් මුලින්ම තිරපිටපතේ පෙනී සිටිනවා.
එකන් ඒ චරිතය ඔන්න දැන් තමයි ඉස්සිස්සරලාම මේකේ පෙනී සිටින්නේ චරිතයක් විදිහට. හොඳයි. අපි දැන් එතකොට characters first appearance එහෙම නැත්නම් චරිතයක මුලින්ම තිරපිටපතේ පෙනී සිටින අවස්ථාවේදී අපි ඔහු පිළිබඳව එක්තරා විදිහක පොඩි කෙටි සටහනක් යොදනවා ඒ චරිතය මොන ස්වරූපයකද කියන එක. නමුත් තිරපිටපතක චරිතය පිළිබඳ විශ්ලේෂණය නැත්නම් character analysis එකක් තිරපිටපතේ මුලින් ප්‍රධාන චරිත හැම එකම වගේ අපි ඉදිරිපත් කරනවා තිරපිටපත කියවන්නාට පහසු වෙන්න. නමුත් ප්‍රධාන චරිතවල එහෙම ලියුවට උපප්‍රධාන චරිතවල එහෙම ලියවෙන්නේ නැති නිසා සමහර විට මෙයත් උපප්‍රධාන චරිතයක් හෝ ප්‍රධානකක් වුණත් දෙකේදීම ආරම්භක ලක්ෂයේදී චරිතයක් අලුතෙන්ම තිරපිටපතේ අපිට හමු වෙනකොට ඒ චරිතය සම්බන්ධයෙන් පොඩි සටහනක් යොදන යා මොන වගේ කෙනෙක්ද කියලා උදාහරණයකට මෙතන තියෙනවා. ඔබට පේනවා ඇන්තනි Canadian Italian story specialist extraordinary 30s and not getting any younger and below. එතකොට මෙතනදී මේ චරිතය සම්බන්ධයෙන් කෙටි සටහනක් දෙනවා කවුද ඇන්තනි කියලා කියන්නේ කියලා. එතකොට ඒ මුලින්ම ඔහු තිරපිටපතේ පෙනී සිටින්නට කලින් තමයි ඒක යොදන්නේ. එතකොට මෙන්න චරිතය ඔහුගේ නම මෙන්න මෙතන භාවිතා කරලා තියෙනවා. ඒතරේ චරිතයට යටින් ඔබට පේනවා එයා එතන දෙබසක් කියනවා. ඒතරේ දෙබසට කලින් තමයි ඔහුගේ නම යොදන්නේ. ඊට පස්සේ නැවත වතාවක් ඔබට පේනවාද මෙන්න ඩයලොග් නැත්තම් දෙබසක් කියලා අපි දාලා තිනවා. ඒතරේ චරිතයේ නම අපි දාන්නේ හරියටම මැදින් පිටුවේ. ඊට යටින් තමයි චරිතය කියන දෙබස අපි යොදන්නේ. එතකොට ඔබට පේනවා ආරම්භ කරන අවස්ථාවේදී තිබෙන සංස්කරණ ලක්ෂ්‍ය මෙතන යොදා ගන්න අතර ඉන් පසු වෙන සංස්කරණ ලක්ෂ්‍ය අපි පාවිච්චි කරන්නේ දකුණු පැත්තේ කෙළවරේ. ඊට පස්සේ කාලය සහ අවකාශය හඟවන එක පෙන්වන්නේ අපි වම් පැත්තේ කෙළවරට වෙන්න ඇලයින්මන්ට් එක තියලා විස්තර සියල්ල මැද ගමන් කරන අතරතුර දෙබස් විතරක් චරිතේ නමත් එක්ක පිටුවේ මැද සටහන් වෙනවා මෙන්න මේ විදිහට. ඉන් පස්සේ අපි තව ටිකක් පහළට මේක අරගෙන ගියොත් ඔබට පේනවා අර දෙබස් එකින් එක වරින් වර මෙහෙම කියමින් ගමන් කරනවා එක තැනකදී the sales counter කියලා වෙනම එකක් එකතු වෙනවා. දැන් අපි හිටියේ interior writers store sales flow එකේ නැත්තම් අපි කියන්නේ විකුණුම් අවකාශයේ තමයි අපි හිටියේ. නමුත් දැන් ඉන්නේ විකුණුම් අවකාශයේ නෙමෙයි දැන් ඉන්නේ sales counter එකේ නැත්තම් මුදල් අය කැමිවරයා ඉන්න තැන shot එකක් තමයි මේ ගන්නෙ. එකම දර්ශනය වුණාට ඒ දර්ශනේ අතුරු දර්ශන අංක තියෙන්න පුළුවන් මේ විදිහේ shots තියෙන්න පුළුවන්. එතකොට මේ රූපකණ්ඩය තුල අවකාශයේ යම් කුඩා වෙනසක් සිද්ධ වෙන නිසා තමයි ඔවුන් නැවත වතාවක් මේ විදිහටම the sales counter කියන එක නැවත නම් කරලා ඒක ඉදිරිපත් කරනවා. එතකොට මේක sub heading එකක් විදිහට පෙන්වනවා. දැන් මෙතන නැහැ interior ද නැත්නම් writers store එකේද කියලා. හේතුව මේ එකම දර්ශන අංකය තුල තමයි මේ කුඩා වෙනසක් සහිත දේ සිදු වෙන්නේ. උදාහරණයක් කිව්වොත් එහෙම නිවස ඇතුළත කියලා අපි අරගෙන සාලය කියලා අපි ගත්තොත් එහෙම සාලය කියලා කියන දර්ශන අංකය මේ විදිහට තියෙන්න පුළුවන්. සාලයේම කෙළවරක සාලයේම ප්‍රධාන දොරක් ළඟ නැත්නම් සාලයේම සෝපාවක් ළඟ අපි ආයේ නැවත පටිගත කිරීමක් කරනවා නම් ආසන්න දර්ශනයක් සමීප රූප රාමුවත් එක්කලා මේක අපිට දාන්න වෙනවා සෝපා සැටිය අසල කියලා. දැන් ඒ වගේ මේ gedara කියලා කිව්වහම සාලේ එකක් සහ කුස්සිය එකක් මෙහෙම සම්බන්ධ වෙන්නේ ඒක අනිවාර්යෙන් අවකාශ දෙකක් බවට පත් වෙනවා. ඒ නිසා එකම අවකාශයේ විශේෂීකරණය කරලා තවත් කොටසක් වෙන්න රූපගත කරනවා නම් මෙන්න ඔබට සබ් හෙඩ එකක් හමු වෙනවා මේ විදිහට. ඉන්පස්සේ දැන් සුපුරුදු පරිදි answer
the sales counter and answers the phone. ඔන්න මේ answers the phone කියන action එකක්. Anthony කියන චරිතය writer sisto Anthony speaking. ඔන්න Anthony කතා කරනවා writer sisto Anthony කතා කරනවා කියලා ඔහු කියනවා. කිව්වම ඔබ දකින්න මෙන්න මෙතන voice කියලා දාලා over the phone නැත්නම් over phone නැත්නම් අපි කියන්නේ telephone එකකින් ඇහෙන හඬක් විදියට කියලා තමයි කියන්නේ. එතකොට මේකට කියන්නේ parenthetical කියලා නැත්නම් action or attitude direction for character. ඒ කියන්නේ මෙතන රඟපාන්නේ ඇන්තනීම තමයි. නමුත් ඇන්තනීගේ කටහඬ නෙමෙයි මේ ඇහෙන්නේ. මේ ඇහෙන්නේ වෙනත් කෙනෙක්ගේ හඬක් ටෙලිෆෝන් එකකින්. එතකොට මෙතන voice එකක් තමයි ඇහෙන්නේ. නමුත් රූප රාමුවේ ඉන්නේ ඇන්තනීම තමයි. ඒ නිසා තමයි මේ කියන්නේ අපි එකම දර්ශන අංකයක් තුල රූප රාමුවට අදාළ නොවන වෙනත් හඬවල් පාවිච්චි කරනනම් අපි කියනවා වොයිස් කියලා. සමහරට මෙතන ඇහුනොත් මියුසික්ස් අපි දානවා මියුසික් කියලා දාලා මොකක්ද ඇහෙන මියුසික් එක කියලා. ඒතර ඒවා අපි දාන්නේ අර දර්ශනාංකයේ රූගත කරන කොට සහ ඒක සංස්කරණය කරද්දී අවශ්‍ය කරන ඉන්ස්ට්‍රක්ෂන්ස් නැත්තම් ඔවුන්ට දෙන්න ඕනේ ගයිඩන්ස් එක මඟ පෙන්වීම කරන්න. ඊට පස්සේ ඔබට ආයෙ නැවතකක් දකින්න හම්බ වෙනවා IE luxurious malibu mansion day කියලා. ඒතර IE කියන්නේ මොකද්ද? IE කියන්නේ interior and exterior කියන දෙකම මෙතන පාවිච්චි වෙනවා කියන එක. ඒතර malibu mansion කියලා කියන්නේ ටිකක් සුව පහසු විශාල මන්දිරයක් වගේ එක දිවා කාලේ දර්ශනයක් ගන්නවා කියලා කියනවා. මෙන්න බලන්න a figure roams his estate cell phone pressed to his ear. එතකොට යම් චරිතයක් කවුරු හෝ කෙනෙක් වත්තක ඇවිදින්මින් ඉන්නව ඔහු කනේ සෙල්ෆෝන් එකක් තද කරලා තියාගෙන තමයි ඇවිදින්මින් ඉන්නේ කියලා ඇක්ෂන් එකක් පෙන්නලා දෙනවා. ඊට පස්සේ ඇන්තනි නැවත කැරක්ටර් එක විදිහට කතා කරනවා. එතකොට cause we have a Chinatown I Robert Towns and Chinatown 1 Robert Towns masterpiece is arguable the great American screenplay and more. එතන තව dialogues ගොඩක් තියෙනවා. එතකොට මෙතන Anthony on sound. එතකොට මේ Anthony ගේ හඬ ඇහුනට රූපේ පේන්නේ මෙන්න මේ කෙනෙක් විශාල මන්දිරයක් ඉදිරිපිට වෙනවා. මේක වෙන දර්ශනයක් වෙලා දෙනවා. එකම අංකයක දෙපැත්තට කතා කරන කාරණා දෙකක් වුණත් අවකාශය වෙනස් වෙන නිසා ඒකට නැවත ලියනවා IE luxurious malibu mansion day කියලා. ඉන් පස්සේ ඒක ඇතුලේ ඇන්තනි ගේ හඬ ඇසීම තියෙනවා. එතන මේ මෝ කියලා කියන එකෙන් කියවෙන්නේ ඒක ඊළඟ පිටුවට ගමන් කරනවා කියන එක. පළවෙනි පිටුවෙන් දෙවෙනි පිටුවට ගමන් කරනවා නම් මේක අවසන් නැතිනම් ඒක මෝ කියලා නැත්තම් තවත් කියලා දාලා තමයි යන්නේ. එතන දෙවෙනි පිටුවේ ඔබට පේනවා continued නැත්තම් මේ CONT -d කියලා එන එක. මේ කියන්නේ දැන් කලින් පිටුවේ අවසන් නොවු එකේ ඉතිරි කොටසයි මේ තියෙන්නේ කියලා. ඒතර මේ ඩයලොග් එකෙත් ඉතිරි ටික මෙතන තියෙන නිසා ඔබට පේනවා ඩයලොග් එකට පස්සේ තිත් තුනක් හතරක් එක පෙළට තියලා තියෙනවා. මෙතන ඒක අවසන් තිතකින් ඉවර වෙලා තියෙනවා. ඒතර ඔන්න එක ඩයලොග් එකක් දෙකට කැඩලා ගියාම ඒකට කරන වැඩේ පිටුවක. ඉන් පස්සේ ඉන්ටර්කට් එකක් නැත්තම් මේක කාරණාවෙන් පස්සේ intercut phone conversation. එතන මෙතන කියවෙන්නේ මේක දිගින් දිකටම මේ කාරණේ මෙහෙම දෙපසට සිදුවෙමින් තියෙනවා. එතන figure කියන්නේ මලිව් එකේ ඉන්න එක්කෙනා, Anthony කියන්නේ writer sisto ඉන්න එක. ඒක දිගටම මෙහෙම ලියන්න බැහැනේ මේ වගේ හැම වෙලෙම luxurious malibu mansion day එකක. ඒ නිසා ආරම්භයේදී විතරක් එක පෙන්නලා ඊට පස්සේ කියනවා මේක යන්නේ intercut phone conversation එක. කියන්නේ අන්තර ඡේදනය වෙන අවස්ථාවක් මේ තියෙන්නේ කියලා. එතන මෙන්න සාමාන්‍යයෙන් පිටුවක චිත්‍ර ස්ක්‍රීන් ප්ලේ එක අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බ වෙන මූලික කාරණා ටික තමයි අපි මේ කතා කරගත්තේ. ඔබට පුළුවනි ඔබ තිරපිටපතක් ලියනකොට මේ අන්තර්ගතයන් ඒ විදිහට එකතු කරලා ඔබේ තිරපිටට අදාළ විදිහට එකතු කරලා මේක රචනා කරන්න. එතකොට මේක මේ 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 පාඩම හොඳින් මතක තබා ගන්න හේතුව සෑම විටම පිටුවක් හැර පිටුවක් ඉදිරියට ඔබ ලියන්නේ මේ විදිහේ තිර රචනයක් තමයි රූප වාහිනියට හෝ සිනමාවට කියන දෙකටම. එහෙමනම්
අදට මම අවසන් කරනවා මේ සැසියට අදාළව තියෙන මේ කුඩා පාඩම. අපි අද කතා කරේ තිරපිටපතක එක පිටුවක අන්තර්වන මූලික අංග මොනවද කියන එක. බොහොම ස්තුතියි සියලු දෙනාට.